ge bhootaatmaya the bhootaat of the dry fish list dr metson monoda the daily kaputa puat pate tiene unusum puat unusum puat need bolda kinno balan unusum puat මේදිනු හොඳ උණුසුම් ගින්දර වගේ පුවතක් කියවමු බලන්න උතුරු ලන්ඩනයේ හන්ඩ දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමේ උළෙල අද ඒක උණුසුම් පුවතක්ද අයියෝ මේ වගේ මැත්තෙක් මනුස්සයෝ ඔහේ හිතුවද මේ ගිනි පාගනවා කියලා කියන්නේ අයිස්සු ගෑවිදිනෝ වගේ වැඩක් කියලා මේ ડોක්ටර් මැට්සන් මනුස්සයෝ උණුසුම් පුවත් කියලා කියන්නේ ඕවටද හරි හරි ඉතින් උණුසුම් පුවත් මට මවන්න බෑ ඉන්නව පොඩ්ඩක් බලනකන් මේ තියෙන්නේ පොඩ්ඩක් ඉන්න අයර්ලන්තයේ ලව්ගින්නකට අසුයි ලව්ගින්නක් වෙන්න බෑනේ ලව්ගින්නක් වෙන්නදී ලව්ගින්නකට අසුයි පාන් පුළුස්සන බේකරියක් අලු අන්න නියම උණුසුම් පුවත් ලව්ගින්නත් උණුසුම් शीतल මොර ගිනි පෙට්ටිය මේ පත්තරේට ගිනි අවුලවන්න එතකොට මේකේ තියෙන ඔක්කොම පුවත් උණුසුම් වෙයිනේ මල කරදරේ ඇයි අප්පා මේ ડોක්ටර් මැට්සන් yes my friend ඔන්නේ ඩේලි කපුට පුවත් පතේ ඔය ඔන්නේ පල්ලෙහායින් තියෙන ප්‍රවෘත්තිය කියන ඔය යටින් තියෙන මොකද්ද ඔන්නෝක කියවනෝ මේකද ඔව් අන්නේ කියවනෝ ඔව් 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 බලන්න මේක උණුසුම් නෙමෙයි ඩියාර පුවතක් නේ මොකද්ද දෙකනි වල කඩාවැටි පස්ස බිමැනි වැල්ටාසන් මරුට අන්න බලනකො ඉතින් ඈ වැල්ටාස පෙකණි වැලේ එල්ලීලා තියෙන්නේ දැන් තාසට වැලේ වැල් නැති වෙලාද ඒක ඉතින් මං කියන්නේ දැන් මේ පත්තරේ තියෙන එක මං කිව්වේ ඇයි අප්පෝ මහලකුවට අපි තමයි සුද්දෝ කියාගෙන ආඩම්බරයට ඉන්න ලන්ඩන් වැසියෝ රෑකට කෙහෙල් අත්ත කුලඟට වැනුණත් ඔන්න හොල්මනක් කියලා මරබයේ බෙරිහන් දෙන්න තරම් බයාදු జాතියක් හොල්මන් බලිබූත විශ්වාස කරන්න මීට වැඩිය జాතියක් ලෝකෙන් නැති බව පෙරදිගින් ලන්ඩනයට එන කට්ටඩින් කියන්නේ කෙල පෙර පෙර ඒ වෙන මුකුත් හින්දා නෙවෙයි අපිට වඩා චන්ඩි ලෝකෙ කොහෙවත් නැ කියන සුද්දන්ට තොවිල් පවිල් කරලා තමයි පෙරදිග කට්ටඩි හොඳටම හම්බ කළේ. ඔන්න දැන් ලන්ඩනය බියවත් ගන්න අලුත් භූතාත්මයක් ඇවිල්ලා. එයාට කියන්නේ කරෝලිස් භූතාත්මය කියලා. මචන් දොර ලොකා මී. මොකද මං බය ගැහෙන්නේ? මට බයයි මං රෑවෙනකොට. මොකද බය? අර කරෝලිස් භූතාත්මය. ඉතින් ඉරමි බේකරි වීදිය ගෙදරකට ඇවිත් තියෙනවා. මචං මී ඔය කරෝලිස් භූතාත්මිය අපි ඉන්න තැනට දෙයිද බං අනේ කියහන්කෝ එහෙනේද අනේ කියහන්කෝ ඉතින් ඕකනේ මම හිතන්නේ නෑ ડોක්ටර් මැට්සන් බේකරි වීදියේ හැම ගෙදරකටම කරෝලිස් භූතාත්මය ආවත් අපි ඉන්න වෝඩිමට නම් එයි කියලා ඒක ස්ථිරයි කොහොමද මිස්ටර් හොන්ස් ස්ථිර වශයෙන්ම එහෙම කියන්නේ මම භූතයින් ගැන ලියවුණු පොතක තියෙනවා දැක්කා භූතයෝ කවදාවත් මල පෙරේතයෝ ඉන්න තැන් වලට එන්නේ නැහැලු ඒක ඇත්ත වෙන්නේ නැති ඒ උනාට මචං මට බයයි උඹ හැම වෙලාවෙම ගෙදර ඉන්නේ නැණි උඹ නැති වෙලාවක් බලලා කරෝලිස් භූතයා මෙහි ආවොත් මටම තියලා ඇඹරුවා නේද නෑ නෑ බය වෙන්න දෙයක් නෑ ડોක්ටර් මැට්ටා මචං මම ගෙදරින් ගියත් උඹ ගෙදර ඉන්න නිසා භූතයෝ කොහොමත් එන එකක් නෑ ඌ අකමැති මල පෙරේතෝ ඉන්න වෙලාවට එන්නනේ බය වෙන්න ඕනේ මම තනියෙන් ගෙදර හිටියොත් තමයි මොකද මිනිස්සු ඉන්නකොටනේ භූතයෝ එන්නේ හොන්ස් වාග්නා හොන්ස් වාග්නා හොන්ස් වාග්නා කරෝලිස් භූතයා වද්ද මී මහරේ බට සමයන්ද ડોක්ටර් මැට්සන් නේ නේ භූතෙක් ඇවිල්ලා මගේ නම කියලා කතා කරයිද ඔන්නේ දොර අරිනවා ගිහිල්ලා කවුරු නමුත් මේ රාත්‍රියේ ඇවිත් ඉන්න කෙනා අපෙන් උදව් අවශ්‍ය වෙලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ගින්දර අරිනවා. බය වෙන්න එපා ගින්දර අරිනවා. මොකද්ද බං? මාව කුමාරයාගේ කටට යවන්න හදන්නේ. ඔබ ගින්දර අරපංකෝ. කවුද දන්නේ අර භූතයද කියලා? ඒකනේ. ෂ්.
මිනිසෙක් විතර. වනම් පිරිමියෙක් නෙමෙයි පිට මම දොර අරින්ද. අනේ ඕස්මාත් නෑ. ඕස්මාත් නෑ. ඔව් ඔව් මොඩ කොහින්න? ඇයි බිල්ලන් ගහන බලන්නේ? තමස බූතෙත් කියලා අපිට බලන්න ඕනේ කයෝ. අනේ ඕන් අයියා. අල 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 මේ මිනිස්සු ඇදගෙන වැටෙනවා. රහස්පරීක්ෂක දොරලොක් හෝන්ස් ගේ පිහිට පතාගෙන ආපු ජීවිත රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයා දොරලොක් හෝන්ස් මහතාගේ නිවස තුලම සිහිසුන් වුණා. ඩොක්ටර් මැට්සන් වතුර ස්වල්පයක් මූණට ඉහලා ඔහුව යථා තත්ත්වයට පත් කළත් ඔහු තාමත් ඉන්නේ විශාල භීතියකින්. නෑ ඔබ බය වෙන්න එපා මහත්මයා. ඔබ දැන් ඉන්නේ ඉතාම ආරක්ෂිත තැනක. ඇත්ත වශයෙන්ම පුදුම ආරක්ෂිත තැනක ඔබ ඉන්නේ. මේ ළඟදී අපි පිස්තෝල දෙකක් තොරව අරන් ගියා. ડોක්ටර් මැට්සන්. හරි ඔබ කියංගෝ. දැන් කියන්න මහත්මයා, ඇයි ඔබ මේ රාත්‍රියේ අපව සොයාගෙන මෙහි ආවේ? ඕන්ස් මහත්මයා, මම පණ ගියොත් ගැව්වා ජීවිත රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයා. ඔව්, මම ඒ බව දන්නවා. ඔබ මේ බේකරි වීදියේම කෙළවරට වෙන්න තියෙන මහල් නිවාසෙක ඉන්නේ. ආන්ගරි මං විශාල බීතියකට අහුවෙලා ඉන්නේ ඕන්ස් මහත්මයා. මට තේරෙනවා මහත්මයා, මට තේරෙනවා. කරුණාකරලා ඔබගේ නම කියන්න. මම තේගිරිසෝන්. පොඩ්ඩක් ඉන්න. තේගිරිස් කිව්වේ නිකම්ම තේගිරිස්ද නැත්නම් කිරි තේගිරිස්ද? මැට්සන්, ඔබම කරගන්න කො? හරි තේගිරිස්නි. හරි කිරි පිටි දීනි මොකුත් නෑ නිකන්. හරි ඔහොම යන්කෝ. හරි ඉවලයිනි. ඇයි අප්පෝ? තේගිරිස් මහත්මයා, කියන්න ඔබ ඇයි මේ බය වෙලා ඉන්නේ? කරෝලිස් අර කරෝලිස්. ඔව්, මේ මාව බිය වද්දනවා. මට කරදර කරනවා. කලබල නොවී ඔහොම ඉන්න මහත්මයා. ඔබ තේගිරිස් කිව්වනේ. ඇයි තේගිරිස් මහත්මයා කරෝලිස්ගේ භූතාත්මය ඔබට කරදර කරන්නේ? කරෝලිසාගේ භූතාත්ම මෙයාට කරදර කළත් කමක් නෑ. මෙයා මොකටද මේ අපට කරදර කරන්නේ? මොන කරුමයක්ද මේක? ඇයි අප්පා? මැට්සන්, හරි ඉතින් කරදර කරන්න ඕනේ. හරි, ඒක ප්‍රශ්නයක් නෑ. ඉඳලා හිටලා හරි අපි බඩබුරුල්ලලා යන්න බැතියලි බෑ. ඒකනේ ඕන්ස් මහත්මයා. ඔව්, කියන්න. ඔය මියගේ කරෝලිස් කියන පුද්ගලයා ඔබේ ජීවිත රක්ෂණ සමාගමෙන් ජීවිත රක්ෂණය ලබා ගත්ත කෙනෙක්. අහා, ඒ කියන්නේ සම්බන්ධයක් තියෙනවා. මේගොල්ලෝ කරෝලිසා ජීවතුන් අතර ඉන්නේදී මොකක් හරි කුප්පකටක් කරන්නේදී ඒකයි ඔය මලාට පස්සේ හොයාගෙන ඉන්නේ. ඇයි අප්පා? මේ කරෝලිස් කියනගෙන අපෙන් ජීවිත රක්ෂණය කරන් දැන් වසරකටත් වැඩිය. මට කරුණා කරලා කියන්න තේගිරිස් මහත්මයා, ඔය කරෝලිස් කියන පුද්ගලයා ජීවතුන් අතර ඉඳද්දී ඔබව ළඟින් ඇසුරු කළාද? නැහැ ඕන්ස් මහත්මයා. මිය යන්නට දින කීපයකට කලින් ඔහු අපේ ආයතනයට පැමිණිලා පව බොන ගිහලා කතා බහත් කරලා ගියෝ. ඇයි තකහණියක් එහෙම එන්න හේතුව? විශේෂ හේතුවක් නැහැ ඕන්. ඔහු ඇවිත් මාසම කතා බස් කරලා දැන හැඳිනගෙන මතක අලුත් කරගෙන යන්න ගියා ඕන්. ආහා, ඊට සතියකට විතර පස්සේ මොහොතේ බිලි බෑමන ගොස් නිය ගියා කියලායි ඕකේ බිරිඳ ඇවිත් කිව්වේ මට. මචන් දොරලොකා, මේක හොඳ සෙල්ලමක් නෙමෙයි ඈ. මෙයාව හම්බ වෙලා ගිය මිනිහා සතිය මලා නම් ඈ, මෙයා අපිව හම්බ වෙලා අපිව සතිය මෙරෙද්ද දන්නේ නැහැ. ඒකනි මම මේ කල්පනා කරන්නේ. කොහොමද එහෙම වෙන්න පුළුවන්? ඒ කියන්නේ අපි සතිය මෙරෙයිද? අපි නෙමෙයි, ඔබ මෙරෙයි. භූතාත්මේ එන්නේ දුර්වල කෙනා පිටිපස්සෙන් ડોක්ටර් මැට්සන්. හයි කලිසම මාරු කරන්න උනානි. දෙමා ගත්ත නේද? ඔබට කොච්චර කියලා තියනවද මිස්ටර් හොන්ස්? මේ භූත කේස් බාර ගන්න ඕනිම නම් අර පොඩි උන්ට දෙමා ගන්නවට අන්ද දීවයි පැකට් එකක් ගෙනත් තියන්න කියලා ගෙදර. කෝ තමුසි අහන්නෙම නෑලි අම්මපා. හොනයි මහත්මයා, කරෝලිස් භූතාත්මය ඔබ ඉදිරියේ පෙනී හිටලා මොනවද ඔබට කිව්වේ? කරෝලිස්ගේ භූතාත්මය මට බලකලා ඕකේ
ජීවිත රක්ෂණ වන්දි මුදල ඉක්මනින්ම ඔහුගේ බිරිඳට ලබා දෙන්න කියලා. ඉතින් හලෝ මහත්තයෝ මේ ගිහින් අන්නේක ඉක්මනට ගෙවලා දානකෝ මෙතන අපට පවුනොදි. මේ මැට්ටෝ කටවහපන්. කටවහ ගත්ත හැකි. අනිත්තම් බලෙන් වහන්න බෑනි. ඈ මේ භූත කතා වලට ඒතන් නිකම් මැරිලා ක්‍රියාත්මක වෙනවනි. අනික මට කලිසම් තියන්නේ උපරිම දෙකයිනි. ඈ මෙත්තේ ගිරිස් මහත්මයා. මට කරුණා කරලා කියන්න කරෝලිස්ගේ ජීවිත රක්ෂණ වන්දිය වටිනාකම කොපමණක්ද? පව් මිලියනයක්. ආහා අතිවිශාල මුදලක්. දැන් ඔහු මියගිය නිසා ඒ වන්දි මුදල නිකුත් කරන්න ඔබ ආයතනයේ කටයුතු කරලාද තියෙන්නේ? තවම නෑ. ඔය ඔන්න ඕකනි. ඕක තමයි වෙන්නේ. ආන්න අර යක වලින් නැගිටල එනකන් ඉන්නවා ගෙවන්න. ඕකනි ඉතින් තමසලා නෑ මන් දන්නේ. හලෝ මේකනේ මහත්මයා කෙනෙක් මිය ගියාම රක්ෂණ වන්දි නිකුත් කර ක්‍රියාපිලිවෙතක් තියෙනවා. ඔව් ඒක අපි දන්නවා. ස්වභාවික මරණයක් නම් සාමාන්‍ය මරණ සහතිකයත් අස්වාභාවික මරණයක් නම් අධිකරණ විනිශ්චය සහතිකයත් අවශ්‍යයි. අන්න හරි. ඒත් ඒ කිසිවක් තාම අපි වෙත ලැබිලා නැහැනේ. ඒ කියන්නේ මුහුදේදී අතුරුදහන් වුණ කරෝලිස්ගේ මල සිරුර තාම සොයාගෙන නැහැ. මොනක් එහෙම මල සිරුරක්ද? කරෝලිසාගේ භූතාත්මය ඇවිත් කියනවා නම් මම මල ගෙවපන් කියලා තව මොන සහතිකද? ඈ බෑනේ මහත්මයා. බෙල්ලෙන් ඉතින් කරෝලිසාගේ අවතාරිත කියලා බෙල්ල බිරිකාගන්කො මෙතන තාරි. කලබල වෙන්න එපා ડોක්ටර් මැට්සන්. ඔහුට කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. හොඳයි තේගිරිස් මහත්මයා. ඔබ මගෙන් බලාපොරොත්තු වන උදව්ව මොකක්ද? නෑ හොන්ස් මහත්මයා ඔබ කියන ගාන ගෙවන්න. මේ භූතාත්මය මං පස්සෙන් පන්නන එක වළක්වලා දෙන්නකෝ. හොඳයි මහත්මයා මම ඔබගේ කොන්ත්‍රාත්තුව බාරගන්නම්. ඔන්න ඉතින් මගුලක් බාරගත්තා. මේ දැන් ඉතින් මට ආයෙ ඇඳගන්න ඉතුරු වෙලා තියෙන මේ දොර රෙද්ද විතරයි ඈ. මොන මගුලක්ද අප්ප මේක? රහස් පරීක්ෂක දොරලොක් හොන්ස්. මේ මගේ සගයා ડોක්ටර් මැට්සන්. මං තමයි. එන්න මහත්වරුනි, ඇවිත් ඉඳගන්න. ස්තුතියි කරෝලිස් මහත්මිය. අපට දැනගන්න පුළුවන්ද ඔබේ මියගිය සැමියා ගැන තොරතුරු ටිකක්? අනේ මම අසරණ වුණා හොන්ස් මහත්මිය. අඩුගානේ ඔහුගේ මිනිහව දැකගන්න ලැබුණා නම් මං කොච්චර කිව්වද විනෝදට කරුණා කරලා කියන්න මහත්මිය. ඔහු විනෝදයට මාළු බාන්න යන්න පටන් අරන් කොපමණ කල් වෙනවද? මාස දෙක තුනක් විතර ඇති. ඒක සටහන් කරගන්න ડોක්ටර් මැට්සන්. පොතේද හිතේද? පොතේකෝ. මහත්මිය ඔබගේ සැමියා මාළු බාන්න ගියේ ඔහුටම අයත් බෝට්ටුවකද එහෙම නැත්නම්? එයා මාළු බාන්න යන්නම කියලා පොඩි බෝට්ටුවක් සල්ලි වලට ගත්තා. හැබැයි ඔහු මාළු බාන්න යන්නේ දවල්ද රෑද? දවල්. මේ නංගි නොන මහත්මිය, ඔය කරෝලිස්ගේ භූතාත්මය ඔබ මුණ ගැහෙන්න ආවේ නැද්ද? ඉතාම හොඳ ප්‍රශ්නයක් මැට්සන්. ඉතාම හොඳ ප්‍රශ්නයක්. එයාගේ භූතාත්මය ගැන නම් රැදී මිනිස්සු කියනවා. ඒත් එයා මාව බලන්න නම් කවදාවත් ආවේ නැහැ. හොඳයි. අපි දැන් යමු මැට්සන්. මේක තේරුමක් නැති වැඩක් වගේ මට පේන්නේ. මම්බට මුල ඉඳලම කිව්වනේ මේ භූත කේසක වැඩක් නැහැ කියලා. හොන්ස් මහත්මයා. ආව් කියන්නේ. මඩකින්න මගේ කරෝලිස් මිය ගිහින් භූතයෙක් වෙලා දැන් උත්සාහ කරන්න වෙද්දී අසරණ වුණ මං වෙනුවෙන් ඔහුගේ ජීවිත රක්ෂණ වන්දි මුදල මට අරන් දෙන්න වෙන්නේ නැති. නේද? ආව්. ආදරබර සැමියෙක් මිය ගියත් එහෙම උත්සාහ කරනවා වෙන්න පුළුවන්. මම හිතනවා රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ තේගිරිස් මහතාව නැවත නැවත බියවැද්දීමෙන් මේ වැඩේ ඉක්මන් කරගන්න පුළුවන් වේවි. නැතුව හරියන්නේ නැහැ. ඔය ටික මෙයාට කියලා හරියන්නේ නැහැ. කරෝලිස් භූතියට කියන්නේ බෑ. ඔව් ඒක ඇත්ත. අපි යන්න ડોක්ටර් මැට්සන්. අපි මේ පරීක්ෂණෙන් ඈත් වෙනවා මහත්මිය. අපට කනගාටුයි ඔබ ගැන. අපට මේ පරීක්ෂණේ අදාළ නැහැ කියලායි මට හිතෙන්නේ.
ඒක තමයි මං තමුසෙට කිව්වේ අපිට මේක අදාළ නෑ කියලා. කෝ ගොන් වහන්සේ ඇහුවයි. මචං දොරලෝකා. Thank you very much මචං ඈ. මොකටද ස්තුති ડોක්ටර් මැට්සන්? ඇයිවන් අර භූත කේස් එක අතෑරියද? Thank you. කවුද භූත කේස් එක අතෑරියේ? ඈ? අද ඉඳන් තමයි නියම පරීක්ෂණ පටන් ගන්නෙ. මොකක්? සමාගමේ අධ්‍යක්ෂ තේගිරිස් මහතාගේ ගේ ඉදිරි පිට අත්තරපු පරණ ගොඩනැගිල්ලක් තියෙනවා ડોක්ටර් මැට්සන්. ඉතින් අපි දෙන්න අද රැට ඒකට ගිහිල්ලා හැංගිලා ඉන්න ඕනේ. මොකටද? මගේ නිගමනේ නිවැරදි නම් අනිවාර්යයෙන්ම කරෝලිස්ගේ භූතාත්ම අද රැට තේගිරිස්ව බය කරන්න එනවා එනවමයි. අනේ මචං මට නම් බෑ මට බෑ. ඔන්න කියනකොටම කකුල් දෙක දෙමුණ නිදිම බලයි. බය වෙන්න එපා ડોක්ටර් මැට්සන්. කරෝලිස්ට ඌමනාවක් නෑ අපිව බය කරන්නේ. ડોක්ටර් මැට්සන් මොකද? තේගිරිස්ගේ බංගලාවට තාප්පින් කවුරු හෝ පුද්ගලෙක් කරවලියම පැන්නා. මංගුමට තව දවස් දෙකයි දෙන්නේ. එතම මගේ රක්ෂණ වන්දිය මගේ නෝනාතට දුන්නේ නැත්තම් මගේ පිල්ල කඩලා ලියමුණවා ඒව කරන්න එපා. වන්දි දෙන්න කොහමද? මරණ සාධිකේවත් නැතුව අනේ. මරණ සාධිකේ? උඹේ මරණ සාධිකේ ලියා ගන්න ලැස්තියක්. අරි මේ 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 කලබල නොකර ඕම අත් දෙක උස්සනවා කරෝලිස්. ඈ බලා බඩුවාටද කරෝලිස්? ඈ තමුසේ මාස ගානක ඉඳන් බෝට්ටුවකුත් සල්ලි වලට අරගෙන තමුන්ගේ නෝනවත් මුලා කරලා රක්ෂණ සමාගමත් මුලා කරලා රක්ෂණ වන්දි ගන්නයි ලෑස්ති උනේ නේද? නෑ කියන්නේ පාමිනියෝ. අනිත්‍යද තමයි කරෝලිසෝ. ගෙදරට මිනිහෙක් ආපු වෙලාවට ඇඳ ඇටට හැංගෙනවා නම් ඈ කකුලක්වත් පේන්නේ නැතිවෙන්නේ හැංගියන්. උඹ ඊයේ අපි ආපු වෙලාවේ ඇඳ ඇට හැංගුණාද කකුල තිබ්බේ එළියේ. අනේක තමයි කියන්නේ. උඹ ඊයේ කරෝලිස්ගේ ගෙදරදී කරෝලිස් ඇඳ යට ඉන්නව දැක්කනම් ඇයි මට ඒක එවලේ නොකිව්වේ? කවුද බන් දන්නේ ඊ ඇඳ යට හිටිය කරෝලිසාමද කියන්න? ඈ මිනිහා මැරිච්ච තැන්වලට මුකා එනවා යනවද කවුද දන්නේ? එංගලන්ත සංස්කෘතිය ගැන උඹට අමුතුවෙන් කියා දෙන්න ඕනද දොරලොකා? යකෝ මාව හිතාංකෝ. අයියෝ